ඉතාමත් සුබ සන්ධ්‍යාවක් අපත් සමග එක් වෙන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ ස්ට්‍රේට් ඩ්‍රයිව් සමග. ඔබට මතක ඇති ගිය සතියේ අපි ස්ට්‍රේට් ඩ්‍රයිව් තුලින් 19-15 ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ උන් ක්‍රීඩා කිරු ආකාරය ගැන කතා කරා. ඔබ දන්නවා අපි උත්සාහ කරා ඇත්තටම 19-15 ක්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතු මොනවද කියලා හොයලා බලන්නට. අපි ජහන් මුබාරක්ට ආරාධනා කරා. ඔහු පිටස්තර පුද්ගලෙක් හැටියට කණ්ඩායමත් සමඟ සම්බන්ධ නැති කෙනෙක් හැටියට ඔහුගේ අදහස් ප්‍රකාශ කළා. ඉතින් අපි එදින ඔබට ප්‍රකාශ කළා අපි උත්සාහ කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙනුත් නිලධාරියෙක් එසේ නැත්නම් 19-15 කණ්ඩායමට සම්බන්ධ කෙනෙක්ව හැකිනම් මේ වැඩසටහනට ආරාධනා කරන්න. අද දවසේදී අපිට හැකි වී තිබෙනවා ඒ දේ සාර්ථකව කරන්න. අපි ආරාධනා කරා 19-15 කණ්ඩායමේ කළමනාකරු ඒ වගේම ඔහුත් ඇත්තටම තේරීම් කමිටුව අපි කියන ජූනියර් සිලෙක්ෂන් කනිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජිකයෙක්. ඔහු ගැන කතා කරොත් ඔහු 19-15 කණ්ඩායමේ නායකත්වය දරුවා. ශ්‍රී ලංකා වෙනුවෙන් තුන් ඉරියව්වෙම කැපිපෙන ක්‍රීඩකයෙක්. හොඳින් ක්‍රීඩා කිරු ක්‍රීඩකයෙක්. ඇත්තටම හඳුන්වලා දෙන්නට අවශ්‍ය නැහැ. නමුත් මම ඔහුව පිළිගන්නවා. ෆාවිස් මහරූෆ්, සුභ සන්ධ්‍යාවක්. සන්ධ්‍යාවක් රොෂාන්. බොහොම සුතේ අපත් සමග එක්වීම ගැන මම දන්න ඔබට බොහොම කාර්ය බහුලයි. නමුත් ඔබ අපත් සමග ආවා. අපි කල්පනා කරා ගිය සතියේ ඒ අපේ වැඩසටහනෙන් ජහන් මුබාරක් කතා කරා. ඔහු යම් යම් අදහස් ප්‍රකාශ කරා. අපි එතනට යන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලාම ඔබෙන් අහනවා මොකද වුනේ මේ 19-15 කණ්ඩායම. මම මේක අහන්නේ කණ්ඩායම දිහා බැලුවොත්, ක්‍රීඩකයන් දිහා බැලුවොත්, සංචිතය දිහා බැලුවොත් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයෝජනය කරපු මුදල් සහ වෙලාව මේ සියල්ල දිහා බැලුවොත් ඒ කණ්ඩායම අති දක්ෂ කණ්ඩායමක්. බොහෝ අය හිතුවා අවසාන හතරටයි ලෝක කුසලානේ ජයග්‍රහණය කරයි කියලා. නමුත් ඒ දේ වුණේ නැහැ. ඔබේ පැත්තෙන් කොහොම දකින්න අපි එතනින් පටන් ගමු. අනිවාර්යයෙන් මං හිතන්නේ රොෂාන් අපි මම ඇත්තරම 19-15 කණ්ඩායමේ ඉන්වෝල්වමන්ට් පස්සේ අප්‍රේල් මාසේ ඉඳලා අපි දැන් මම හිතන්නේ අපි සැහැණ ගොඩක් මහන්සි වුණා වා කිව්වා වගේ පුහුණුවීම් තරඟ පුහුණුවීම් සැසි මම හිතන්නේ ගොඩක් ටුවර්ස් කරා. ඉතින් මහන්සි අතින් ගත්තොත් මම හිතන්නේ 19-15 කණ්ඩායම ක්‍රීඩකයෝ ගොඩක් ඒ කාලය තුරදී ගැහුවා. ඉතින් ගොඩක් මහන්සි වුණා, ගොඩක් ස්පෙසිෆික් ට්‍රේනින් තිබ්බා. හැබැයි මං හිතන්නේ ලෝක කුස්ලානේ පරදින ලොකුම හේතුව අපි කන්සිස්ටන්ට්ලි පර්ෆෝම් කරේ නැහැ. ඒක මං හිතන්නේ පිතිහරණිය වේවා, පන්දු යවීම හෝ වේවා, පන්දු රැකීම වේවා, කන්සිස්ටන්සි කියලා කියනවා අපි. මං හිතන්නේ ඒක තමයි අඩුවේ අපිට ගොඩක් මදි වුණේ. මොකද තරඟ පරිදි මොකද හේතුව ඒකට? මං කිව්වද රොෂාන් අපි තරඟින් තරඟේ ගත්තොත් මම හිතන්නේ ඉන්දියාව සමග තරඟේ අපි හොඳට ක්‍රීඩා හොඳට පන්දු යව්වා. එක්කොත් ඉන්දියාවේ ප්‍රබල කණ්ඩායමක් 290කට වගේ මං හිතන්නේ 280 ගානකටගේ තිබ්බේකේ හොඳ බැටින් විකට් එක. මං හිතන්නේ අපි කණ්ඩායමේ හොඳට පන්දු යව්වා. නමුත් අපි හිතන්නේ 250ට වගේ තිබ්බනම් අපිට chance එකක් තිබ්බා එළවලා ගහන්න. හැබැයි උන්ගේ ඇත්තම කිව්වොත් ඉන්දියාව කියන්නේ ලෝකේ නම්බර් එකේ කණ්ඩායම. ඉතින් ඒක හොඳටම සෙල්ලම් කරා. ඒ තරඟේ පද ලොකුම හේතුව තමයි අපේ පන්දු රැකීම. මම හිතන්නේ ඒකේ අපි මම හිතන්නේ ලකුණු 25ක් විතර මිස් ෆීල්ඩ් වලින් ගියා. උඩ පන්දු අපි ඩ්‍රොප් කරේ නැහැ. නමුත් අවුට්ෆීල්ඩ් එකේදී රොෂාන් මම හිතන්නේ 25ක් 30ක් අතර අපි ලකුණු දුන්නා. ඉතින් පරාජය ලොකුම හේතුව ඒක. ඒ වගේම පිතිහරඹ එනකොට අපි හොඳ ස්ටාර්ට් එකක් අපිට ආවා. මම හිතන්නේ පන්දු ඕවර 20ට ලකුණු 100ක් විතර එක කඩුලක් පමණයි. ඊට පස්සේ ඕවර් 6ක් ඇතුළත කඩුලු 3ක් විතර ගියා. ඉතින් ඒක තමයි පරදින ලොකුම හේතුව ඉන්දියන් කණ්ඩායම. ඉතින් ප්‍රෙෂර් එකේදී අපි සකම් වුණා කියලා කියනවා. ඉන්දියාව ඇත්තම ඉන්දියාව හොඳ පන්දු යවන්න හිටියා. හොඳ වේග පන්දුයන් 3 දෙනෙක් සහ හොඳ පාදම් පන්දු යවන්නෙක් හිටියා. ඉතින් අපි ප්‍රෙෂර් එකේදී අපි තමන්ගේ නැචරල් ගේම් එක ගැහුවේ නැහැ. ඒක තමයි පරදින ලොකුම හේතුව ඉන්දියන් කණ්ඩායම ඉන්දියන් තරඟයේදී. දෙවෙනි තරඟය ගත්තොත් නවසිලන්ත තරඟය රොෂාන් මම හිතන්නේ අපි හිතා හොඳ තියුණු තරඟයක් සෙල්ලම් කරා. එක වෙලාවක අපි 120යි මම හිතන්නේ කඩු 6ක්ද කුයිද ගියා. ඊට පස්සේ අහන් වික්‍රමසිංහ සහ ඊට පිටිකරුව අපිට කොහොම හරි 240ක් ලකුණු අතරට ගෙනාවා. හොඳනම් පිටිහරඹේදීලා. හැබැයි ඒ විකට් එකේ මම හිතුවා පර්සනලි 275ක් තමයි පාස්කෝ එක. ඉතින් අපිට දැන් යන්න බැරි නේ. හැබැයි 120 විකට් 6ක් වැටලා තියෙන වෙලාවේ 240ක් ගහපේක ලොකු රිකවරි එකක්. නමුත් අපි ලකුණු 25ක් 30ක් වගේ අඩු කියලා තමයි මට තේරුනේ. තාමත් මම හිතන්නේ ඒක. පන්දු යවීම බැලුවොත් අපේ දඟ පන්දු යවන්නන් හොඳරම කරලා හිටියේ දිගටම වෙස්ට් ඉන්ඩීස් සීරීස් එක වින්දලා වර්ල්ඩ් කප් එකේ ප්‍රැක්ටිස් මැච් එකේ ඉඳලා අපේ දඟ පන්දු යවන්න තමයි අපේ මේන් ස්ට්‍රෙන්ත් එක. එම තරඟේ අපේ දඟ පන්දු යවන්නට සුපුරුදු දස්කම් වලට එන්න බැරි වුණා. ඒක තමයි පරදින්න අපි ලොකුම හේතුව. හැබැයි ඒ තරඟයේ ඇත්තම එක පන්දුින් තමයි තරඟය පරාදු වුණේ. මම හිතන්නේ පන්දු දෙකට ලකුණු 5ක් ගන්න තියදී 49 මිනිවරේ පස්සේ පන්දුවට දිල්සන් මඩුසංගේ වේ යෝකර් පන්දුව අඟල් 6කින් මිස් වුණා.
පාරක් ගහලා කොමරි ග්‍රවුන්ඩෙන් එලියට බෝලේ ගියා. ඉතින් ඒ වගේ අර ඇත්තම මානසික වශයෙන් ඇත්තම අපි වුණත් ඉතා මානසික අම්බාන ගොඩක් වැටුණා. ඇයි කිව්වොත් ඒ වගේ තරඟයක් සෙල්ලම් කළා ඉච්ච ළඟට ඇවිල්ලා. ඔව් තරඟය පරදිනවා කියන්නේ මං හිතන්නේ හරිම දුකයි. හැබැයි මං හිතන්නේ කණ්ඩායමක් වශයෙන් ඒ තරඟේ ඇඟිල්ලත් පෙන්වන්න තරම් ලොකු දෙයක් කියන්න අමාරුයි. ඒ වගේ හොඳ තරඟයක් සෙල්ලම් කරා. ඊට අමසෝ ජපාන් තරඟය අපි ලේසියෙන්ම ජයග්‍රහණය කරා. ඊට පස්සේ අපි ප්ලේට් වලට ගියා. ඒකත් අපේ ගෲප් එක හිටියා ටෙස්ට් නේෂන් වලින් තුනක්. ඉන්දියා අපි සහ නවසිලන්තේ. ඉතින් නවසිලන්තේ අපිත් ඒ දින්න ගමන් ඔටෝමැටික්ලි කොමත් සෙකන්ඩ් රවුන්ඩ් එකට යනවා බිකෝස් ඒගලන් ජපාන් තරඟය එක ලකුණක් ගත්තා. ඒ වැස්සට ගිය තරඟයක්. හැබැයි ඒගලන් ඉන්දියන් තරඟේ පැරදුනා. ඒතර ඒගලන් පොයින්ට්ස් තුනයි. අපි ජපාන් තරඟේ විතරයි දින්නේ. අපිට විතර පොයින්ට්ස් දෙකයි. ඉතින් නැචරලි අපි ප්ලේට් එකට ගියා. ප්ලේට් එකේදී අපි පළවෙනි තරඟේදී නයිජීරියා සමග කන්වින්සිං වින් එකක් කරා. ඊට අමතරව සෙමි ෆයිනල් එකේ ස්කොට්ලන්ඩ් සමග ගේන්න කන්වින්සිං වින් එකක් තිබ්බා. ඉන්පසු එංගලන්ත තරඟේදී ප්ලේට් ෆයිනල් එකේදී මම දැක්ක දෙයක් තමයි අපේ අපි සෙල්ලම් කරපු බෑඩ් මැච් එක. කිව්වොත් 280ක් කියන්නේ හොඳ විකට් එක බෙනෝනේ කියන්නේ සාමාන්‍ය හොඳ පිටි අරගෙන පිටිකරුවන්ට යුත උචිත විකට් එකක්. ඒකේ අපේ පන්දු යන හොඳට පන්දු යවුවා 280කට තියන්න. ඊට පස්සේ පිටි යන වෙනකොට අපි විකට්ස් මම හිතන්නේ හරි ලේසියෙන් දුන්නා. ටොප් ඕඩර් බැට්ස්මන්ලා 7 දෙනෙක්ගෙන් 3 දෙනෙක් රන් අවුට් වෙනවා කියන්නේ රොෂාන් ඉට්ස් අ ක්‍රයිම්. රයිට්. ඉතින් මම හිතන්නේ ඒක තමයි ලොකුම හේතුව. ටොප් ඕඩර් 7 දෙනෙක්ගෙන් 3ක් හරි ලේසියෙන් මවුට්න. ඊට අමතරව අපි ගොඩක් ඩිපෙන්ඩ් වෙන නවෝත් පරිණිතාන පළනි පන්දු ආරෙමද අපි අවසන් ලෙස ෆ්ලික් පාරකින් අවුට් වුණා. ඉතින් ඒ තරඟේ තමයි මම හිතන්නේ අපි ඕවරෝල් ගත්තොත් වර්ල්ඩ් කප් එකේ වර්ස්ට් මැච් එක ඒක. ඒකත් ඉන්දියන් තරඟේ හොඳට සෙල්ලම් කරා. නැතුව නෙමෙයි ෆීල්ඩින් වලින් පරදුනේ. නවසිලන් තරඟේ හොඳටම සෙල්ලම් කරා. ඒතර තුම මම දෙන්න. හැබැයි where it mattered the last match අපිට මම හිතන්නේ අපේ ස්ටෑන්ඩඩ් එක අපි මේන්ටේන් කරන් ආපු ස්ටෑන්ඩඩ් එක වෙස් ඉන්ඩීස් ටූර් එකේ ඉඳලා ඒක එතනින් සම්තනි කර සුන්නුනා. ඒක තමයි මගේ පැත්ත. මම අහන්න ඕනේ ප්‍රශ්නයක්. මම ඔබේ මේ විග්‍රහයට අහගෙන හිටියා. ඔබට ඉඩ දුන්නා විග්‍රහ කරන්න. ඔබ කිව්වා කන්සිස්ටන්සි. දැන් සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරඟාවලියකට කණ්ඩායමක් යනකොට අර පුහුණු වීම තිබෙනවනේ. අපි කියනවා පෙරහුරුවක්. ඕන් තරඟාවලි ක්‍රීඩා කරනවා. ඊළඟට ප්‍රැක්ටිස් සෙෂන්ස් තියෙනවා. දැන් ඔබ කලමනාකරු හැටියට බටීර ඉන්දිය කොදේව් වලට ගිහිල්ලා තුන්කොන් තරඟාවලියක් ජයග්‍රහණය කරා. බංග්ලාදේශයට සංචාරය කරා. ඊට අමතරව ශ්‍රී ලංකාවෙත් නොඑක් පුහුණු වීම වල ඔබ යෙදුණා. ඉතින් මේ කාල වකවානුව තුල මේ සියල්ල කරන්නේ මේ කන්සිස්ටන්සි එක ලබා ගන්නනේ. අනිවාර්යයෙන්. එතකොට මෙච්චර කරලා ඇයි මේ කන්සිස්ටන්සි එක මේ ක්‍රීඩකයන්ට ලබා ගන්න බැරි හේතුව? මොකද අපි සියලු දෙනාම දන්නවා මේ ක්‍රීඩකයන් ඉතාම හොඳ ක්‍රීඩකයන්. අනිවාර්යයෙන්. ඉතින් ඒකට මොකක්ද ඔබ දෙන උත්තරේ? මම හිතන්නේ maybe a world cup එක අර extra pressure එක මට ඇත්තටම උත්තරයක් දෙන්න අමාරු රෝෂන්. අයිකෝ කල්මනාකරු වශයෙන් මම එළියෙන් බලද්දී දැන් අපි වෙස් ඉන්ඩීස් ටූර් එකක් ගත්තොත් ඒකේ අපි ගිය ගමන් පළවෙනි තරගේ තුරුම ලිදින්න. වෙස් ඉන්ඩීස් කියන්නේ සාමාන්‍යයෙන් 19 පාල හැම අවුරුද්දෙම හොඳ කණ්ඩායම. වේග පන්දුවන් පොඩක් හයියෙන් දාන බෝලේ පිල්ලන හොඳ පිටිකරුවෝ ඉන්නේ. ඒ වගේම එංගලන්ත කණ්ඩායම ගොඩක් කවුන්ටි ප්ලේස් ලයින් අත්දැකීමෙන් ගත්තොත් අපි ගහන්නේ පාසල් ක්‍රිකට් විතරයි. එංගලන් ෆස්ට් ක්ලාස් ගන්න ප්ලේයර්ලා. ඒ වගේ කණ්ඩායම් දෙකට අපි සෙල්ලම් කරලා තරඟ ෆස්ට් රවුන්ඩ් එකේ මැච් 6න් 3ක් දිනලා 3ක් පැරදිලා එකපාරම ෆයිනල් එකේ ලොකු ප්‍රෙෂර් එකක් තියදී අපි ඩිලිවර් කරා කෙලින්ම. ඒක ලොකුම හේතුව උනේ අපේ ආරම්භ පිතිකරුවන්ගේ සම්බන්ධතාවය. ෆයිනල් එකේ නවෝත් පරිණිතාන 100යි කමිල් මිෂාර 65යි. 65ද 70ද. ඉතින් ඒ වගේ ආරම්භයක් ආවම අපි ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ රොෂාන් නැත්තම් කිව්වොත් අපේ টপ 3. අපේ උඩ තුන ලකුණු ගැහුවේ නැත්තම් අපි අnder pressure එකකුත් අපි හැමස්සෙම අපේ ස්පින් තුනක් එක්ක සෙල්ලම් කරනකොට පිතිකරුවේ නම්බර 7න් පස්සේ පිතිකරණ එච්චර strong නෑ අන්ත කතාව. හැබැයි උඩ අපිට start එක ආවම අපි ගොඩක් ලකුණු වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි ලොකුම හේතුව consistency. හැබැයි ප්‍රති වමගේ මේ මහන්න පුළුවන් පිතිකරුවෝ ප්‍රින්සිස් නැත්තේ ඇයි? මම හිතන්නේ මගේ පැත්තේ මට දකින්න දේ එලීසිට ඇවිල්ලා ඔව අර situation එක මං හිතන්නේ situation එක ගහන්න නැතුව නිකන් අර extra pressure එකක් දා ගන්නවා දෝ කියන මතය තමයි මට තියෙන. ඒකෝ දෙගලන් natural flair එක මම දැක්කේ නෑ. වෙස්ටින් ඉස්සල ෆයිනල් එකේ ගහපු natural flair එකෙන් තමයි අපි ශ්‍රී ලංකන්ස්ලා කිව්වම සාමාන්‍යයෙන් අපිටම උචිත අපිට බ්‍රෑන්ඩ්යක් තියෙනවා. බ්‍රෑන්ඩ්යක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එක මම දැක්කේ නෑ රොෂාන්. විශේෂයෙන් ෆයිනල් එක දැක්කේ නෑ මම අනිවාර්යෙන්ම. වෙස්ටින් ඉස්සල සමහර තරඟවල දැක්කේ නෑ. ෆයිනල් එක අනිවාර්යෙන් දැක්ක දිනන් ලොකුම හේතුව ඒක. ඉතින් ඒක තමයි මේ ක්‍රීඩකයන්ගේ තිබ්බ ලොකුම මේ ඩවුන් ෆේල් එකේ මට කියන්න බෑ. ඔව් මම ඒ ප්‍රශ්නෙට එනවා. නමුත් ගිය සතියේ ජෙහාන් මුබාරක්
අපට ප්‍රකාශ කරා. ඔහු හිතුවා මේ ප්‍රශ්න ඔක්කොම හරි. නමුත් අර කාණ්ඩ කිරීමෙත් ප්‍රශ්නයක් තිබෙනවා. මොකද හොඳ කණ්ඩායම එක කාණ්ඩයකට වැටුනහම අර කණ්ඩායම් දෙක ඉදිරියට යන්නේ. හැබැයි වගේම ඔහු තවත් වැදගත් දෙයක් ඔහු කිව්වා මොන කාණ්ඩය ආවත් මොන කණ්ඩායමක් ආවත් ජයග්‍රහණය කළ යුතුමයි කියලා. අපි මම ඒක ඔබෙන් අහන්න ඉස්සලා අපි ඒක පොඩ්ඩක් නරබලයිමු. ජෙහන් මොකද කියන්නේ කියලා. මොකද ඒක තමයි ජෙහන්ගේ අදහස. අපි ප්‍රථමයෙන්ම මේ ගැන කතා කරන විට අපි නරඹමු ජෙහන් මොකද කිව්වේ කියලා. ඒ 10 වෙන්න මුල්ම හේතුව මම දකින්නේ මේකේ තියෙන ෆෝමැට් එක. ඒ කියන්නේ ටීම් කාණ්ඩ කිරීම. ටීම්ස් 16ක් ගෲප්ස් 4කට කාණ්ඩ කළේ තියෙනවා. එතනින් කෙලින්ම ටීම්ස් දෙකයි යන්නේ ක්වාටර් ෆයිනල් එකට. මේ තරඟාවලිය අපේ 10 වෙනි රෑන්කින් එක තමයි ඊළඟ වර්ල්ඩ් කප් එකේදී බලපාන්නේ. එතකොට මීට පසු වර්ල්ඩ් කප් එකේ අනිවාර්යෙන් මේ වගේ පහත රෑන්කින් එකක් අපිට තිබිලා ඇති. ඒකයි අපි මේ වගේ කාණ්ඩ වලට කැඩුනේ. අපිට ලෝක කුසලානයක් දිනන්න ඕන නම් අපිට ලෝකෙ ඉන්න හොඳම කණ්ඩායම පරද්දන්න පුළුවන් කියලා. අපිට කියන්න බෑ අපේ වැටුනේ අමාරු ගෲප් එකකට. ඒ හින්දා අපිට නවසිලන්තයට ගහන්න බෑ, ඉන්දියාවට ගහන්න බෑ. අපිට වර්ල්ඩ් කප් වර්ල්ඩ් චැම්පියන්ස් ලා වෙන්න ඕන නම් එහෙනම් අපි ලෝකෙ ඉන්න හොඳම ක්‍රීඩකයන්ට හොඳම කණ්ඩායම පරද්දන්න ඕනේ අනිවාර්යයෙන්. ඉතින් ඒකට මමත් විශ්වාස කරනවා අපේ ක්‍රීඩකයන් දක්ෂතා උන්ට තිබ්බා කියලා. මොකද මීට කලින් වෙස්ට් ඉන්ඩීස් ඉංග්ලන්ඩ් මේ තුන්කොන් සංචාරයක් තිබ්බා මේ වෙස්ට් ඉන්ඩීස් ලංකාවෙත් නෙමෙයි පිට. ඒක අපි ජයග්‍රහණය කරා. ඒකදී අපි එංගලන්ත කණ්ඩායමේ පරාජය කරා, වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමේ පරාජය කරා. ඇයි මෙතන දකුණු අප්‍රිකාවට ඇවිල්ලා ඒක කරගන්න බැරි වුණේ? මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම මම හිතන හොඳ පොයින්ට් එකක් ජයන්නේ අවස්ථාවේදී මේ කියන්නේ එකක් කියන්නුනේ මේ අවුරුද්දේ අපි ටෙස්ට් ප්ලේන් නේෂන් දෙකට වැටුනේ මම හිතන විදිහට 2018 අපි ඉවර කරේ 9 වෙනි ස්ථානයේ. අපි ප්ලේ චැම්පියන් වුණා. මම හිතන අපි වෙස්ට් ඉන්ඩීස් සමග ප්ලේ චැම්පියන්ෂිප් එකේ වෙස්ට් ඉන්ඩීස් ආවේ නම්බර් 10. අපි නම්බර් 9. ඉතින් ඒක තමයි මේ පාර වෙස්ට් ඉන්ඩීස් ගියේ ඔස්ට්‍රේලියා සහ එංගලන්ත ගෲප් එකට. අපි ගියේ නවසිලන්තේ සහ ඉන්දියන් ගෲප් එකට. ඒතකොට අපි ටෙස්ට් ප්ලේෂන් නේෂන් 3-3 කොමත් හම්බ වෙනවා. අනිත් ඒවල්ල හිටියේ ටෙස්ට් ප්ලේ නේෂන් ගත්තොත් අපි සවුත දකුණු අප්‍රිකාව හිටියා ෆ්ගනිස්ාන් එක්ක, පකිස්තාන් හිටියා බංගලදේශ එක්ක. ඉතින් අනිවාර්යෙන් 2022 වර්ල්ඩ් කප් වෙනකොට අනිවාර්යෙන් අපිට ආයි ටෙස්ට් ප්ලේ නේෂන් දෙයක් හම්බ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මම හිතන්නේ ජයන් විග්‍රහ මේ විග්‍රහණේ හරියටම හරි ඒ අවස්ථාවේ කීප. ඉතින් මම හිතන්නේ අපි කවදාවත් විශේෂයෙන් කණ්ඩායමක් වශයෙන් එක්ස්කියුසස් ඔර් රීසන් හොයන කල පරදීන මම පිළිගන්න දෙයක් නෙමෙයි. මම ක්‍රීඩා කරන කාලේ වුණත් මම කවදාවත් මම ඒ පිළිබඳව මම කිසිම මේ මගේ ඔළුව මම යොදවන්නේ නැහැ. මේ අවස්ථාවේදීත් මම කියන්නේ අපි ඒවා excuses are reason හොයනට වැඩිය අපිට improve වෙන්න පුළුවන් පැත්ත අපි හොයන්න ඕන ඉස්සරහට. දැන් ඕන්ලාග මමුණත් කතා කරන්න කැමති. අපි improve වෙන්නේ ඉස්සරහට කොහොමද? අපි tough cricket ගහන්නේ කොහොමද? අපි මේ අවුරුද්දේ පළවෙනි වතාවට මේ world cup යන කලින් mercantile tournament එකක් ගැව්වා. mercantile tournament එක ගහනකොට අපි හොඳ කණ්ඩායම් පරාජය කරා. සමහර ජාතික කණ්ඩායම ක්‍රීඩකයෝ මට පර්සනල් ලෙවල් එක කිව්වා මේ පන්දු යවන්න නීමයි, මේ පන්දු යවන්න මේ පන්දුර මේ පිටිකරුව හොඳයි. ඇත්තටම ඒ වගේ ජාතික කණ්ඩායම ඉන්න දැන් ඉන්න ක්‍රීඩකයෝගේ ඇස් දෙකටත් මේ කණ්ඩායම් සමහර ක්‍රීඩකයෝට පත් වුණා. ඉතින් මේ ස්ටෑන්ඩඩ්ස් අතින් ටැලන්ට් එක අතින් කිසි ප්‍රශ්නයක් නැහැ රොෂාන්. හැබැයි මං හිතන්නේ අර කිව්වා වගේ අර කන් සිටුේෂන් එනකොට මට හිතුන පැත්ත තමයි එක්ස්ට්‍රා ප්‍රෙෂර් එකක් දාගත්ත දෝ කියන සැකේ තමයි මට තියෙන. ඒක දෙකලන් නැචරල් ෆ්ලෝ එක සමහර අවස්ථාවේ මම දැක්කේ. ෆාවිස් මහරුෆ් ඔහු කියන අපි සාකච්ඡා කරමින් ඔහුගෙන් අපි උත්සාහ කරන්නේ අහගන්නට 19 පහළ කණ්ඩායමට අත්තුණු ඉරණමට හේතු මොනවද කියලා. දැන් ඔබ බොහොම වැදගත් දෙයක් අපිට කිව්වා. ඒ කියන්නේ විශේෂයෙන්ම තුන්කොන් තරඟාවලිය ජයග්‍රහණය කරන විට පිතිකරුවන් බොහොම නිදහස්ව සෙල්ලම් කරා කියලා ඔබ කිව්වා. ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් ඔෆ් ක්‍රිකට් සෙල්ලම් කරා කියලා කිව්වා. නමුත් ඔබ ඒක දැක්කේ නැහැ කිව්ව ලෝක කුසලාන තරඟාවලිය. මම දන්නවා ඔබ කණ්ඩායම දිහා බැලුවේ පිටස්තරව ඉඳගෙන. මොකද ඔබ කලමනාකරු වුණාට කණ්ඩායමේ තුල ඒ කියන්නේ සිලෙක්ෂන් තේරීම් වලට ඔබ සහභාගී වුණේ නැහැ. නමුත් ඔබ මේක ප්‍රකාශ කරන්න අපිට පිටස්තරව බලාගෙන ඉඳලානේ. ඉතින් ඇයි ඔබ හිතන්නේ මේ ලෝක කුසලාන තරඟාවලිය අර ඔබ කියන බ්‍රෑන්ඩ් ඔෆ් ක්‍රිකට් තුන්කොන් තරඟාවලියේ ක්‍රීඩා කෙරුවක ලෝක කුසලානේ නොතිබුණේ කියලා ඔබ මොකද හිතන්නේ? ලෝක කුසලානේ රොෂාන් සමහර තරඟවල තිබ්බා. ඒක නෙමෙයි. හැබැයි මම විශේෂයෙන් කතා කරන්නේ ප්ලේට් ෆයිනල් එක. එංගලන්ත සමග ක්‍රීඩා කරපු ප්ලේට් ෆයිනල් එකේදී මම හිතන්නේ ඒක නම් ඇත්තම අපි අන්ත පරාදයක් ඇත්තම ලක්ුණ 120 ගානට සීරු දෙනා දැවි යන මේ තනතිරුවන් නෙමෙයි කොහෙමත් එක තිබ්බේ. ඉතින් හේතු ගොඩක් තියෙනවා රොෂාන්. මට පේන විදිහට ඒක ඇත්තටම ක්‍රීඩකයන්ට අපේ මේ මැනේජ්මන්ට් එක පැත්තෙන් يعني කෝචස්ලා ගත්තොත් අපි හිටපු කෝචස්ලායි මම ඉන්ක්ලූඩඩ් මැනේජ්මන්ට් එකේ අපි ෆිසියෝ අපි ට්‍රේනර් හැමදෙනාම
අපිට කරන්න පුළුවන් උපරින් අපි ගලන කොන්ෆරන්ස් දුන්නා. ඒක මම හොඳින්ම දැක්ක කරුණාකර රෝෂෙන් මගේ එක ඩියුටි අත්තම ඒ ඔක්කොම බලන එක. ඉතින් මම හිතන්නේ 100%ක් අපි කෝචින් ස්ටාෆ් එක හැටියට මැනේජ්මන්ට් ස්ටාෆ් එක හැටියට ඒ ක්‍රීඩකයන්ට අපි ලබා දුන්නා. අපේ කොන්ෆරන්ස් ලබා දුන්නා. හැබැයි එගලන්ගේ 100% එක අපි එගලන්ගේ කමිට්මන්ට් ප්‍රශ්නේ තියෙන නමුත් ඒ මැදදී ගන්න ඩිසිෂන්ස් සමහර වෙලා ඩිසිෂන්ස් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සමහර පාරවල් අපි දැක්කොත් ඇත්තම කඩු මම ඉවිල ඉස්සර කිව්වා වගේ ගොඩක් gift කරා. ඉතින් හොඳ ෆයිනස් විශේෂයෙන් ෆයින් ලැබ දෙන්නකොට රොෂාන් කඩු gift කරා. ඒක කරන්න බෑ විශේෂයෙන් 280ක් එළවනවා කියන්නේ හොඳ තනිතිරුවක අපිට ඒක කරන්න අමාරුයි. අර කිව්වා වගේ වෙලපයින් හොඳ ස්ටාර්ට් එකක් අපිට එන්නේ නැතිකොට අපි ගොඩක් කියලාට පරදිනවා. ඒකත් අපේ top heavy අපි පළවෙනි තුනෙන් තමයි අපි ගොඩක් කණ්ඩායම් rely වෙන්නේ. ඉතින් ඕව තමයි මම දකින විදියට කණ්ඩායම තිබ්බේ ලොකුම අඩුව පරදින ලොකුම හේතුව කියලා. හරි තවත් චෝදනාවක් තියෙනවා. ඒ තමයි මේ තීරීම ගැන. ඒ කියන්නේ බොහෝ අය තරගාවලින් පස්සේ පරාජය වුණාට පස්සේ ඉතින් මේක ලේසිනිය ඇඟිල්ල දික් කරන්න. ඉතින් දැන් අපි කියවනවා නොඑක් අදහස් නොඑක් ක්‍රීඩකයෝ මේ ක්‍රීඩකයා යන්න තිබුණා තව ක්‍රීඩකෙක් ඇයි ගියේ මෙවැනි ප්‍රශ්න. ඒ වගේම අපි කතා කරා විශේෂයෙන්ම වේගපන්දු යවන්නන් පාවිච්චි කෙරුව ආකාරය වේගපන්දු යවන්නන් මේ සංචිතයට ඇතුල් කෙරුව ආකාරය දැන් මේ තේරීම සම්බන්ධයෙන් ඔබත් මේ ජූනියර් සිලෙක්ට කෙනෙක් කනිෂ්ඨ තේරීම් කමිටුවේ සහභාජිකේ ඉතින් මොකද ඔබ හිතන්නේ මේ ගැන ඔබ සන්තෝෂද මේ තේරුවා වූ සංචිතය ගැන මම දන්නවා ෂාන් අපි කනිෂ්ඨ මේ ජූනි සිලෙක්ෂන් කමිටියක් වශයෙන් අපිට අපි ප්‍රොසෙස් එකට වැඩ කරා. අපි සුපර් ෆෝ ටෝර්නමන්ට් එකක් ගහලා එතනින් හොඳටම කරපු කණ්ඩායම මේ ක්‍රීඩක අපි ස්කොඩ් එකට ගෙනල්ලා එතනින් ඒෂියා කප් එක ස්කොඩ් එකේ තේරුවා. ඊට පස්සේ ස්කොඩ් එක තේරුවා කියන්නේ අපි නොමිනේට් කරා ප්ලේස් එක. ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ස්ටිටියුෂන් එක හැටියට අපිට කනිෂ්ඨ මේ ජූනි සිලෙක්ටර් අපිට දෙන්න පුළුවන්. මම හිතන්නේ තරඟ මේ ස්කොඩ් එකක් විතරයි දෙන්න පුළුවන්. අපි 25ක් විතර මම හිතන්නේ මතක ඇතියට තමයි ලබා දුන්නේ. ඊට පස්සේ අපි මේන් ස්කොඩ් එක තෝරද්දී ඒක සීනියර් සිලෙක්ටර්ලට ටේක් ඕව කරනවා. අපේ ඔපිනියන් එක අපිට දෙන්න පුළුවන් ජූනි සිලෙක්ටර්ල වශයෙන්. හැබැයි ඒක ටේක් ඕව කරන්නේ නැෂනල් සිලෙක්ටර්. ඉතින් ඔබ කියන්නේ ඇවිල්ලා ඒ කියන්නේ ඔබ 25ක සංචිතයක උන්ට දෙනවා. නමුත් ඒ අවසාන 15 තෝරන්නේ කියන්නේ මේ ජේෂ්ඨ ඒ කියන්නේ සීනියර් සිලෙක්ටර්. සීනියර් සිලෙක්ටර්ස් ලයින් ජූනි සිලෙක්ටර්ගේ ඔපිනියන් අරගෙන තමයි කරේ. ඊට අපි ජූනි සිලෙක්ටර්ස්ලා වශයෙන් විශේෂයෙන් අපි දැන් අවුට්බවුන්ඩ් ටෝස් තුනක් තිබ්බා. විශේෂයෙන්ම මම හොඳට මතකයි අපි බංග්ලාදේශ ටූර් එක යන්න කලින් අපි ක්‍රීඩකයෝ 24 දෙනෙක් විතර අපි නොමිනේට් කරලා දුන්නාට පස්සේ සමහර ක්‍රීඩකයෝ අපි ටෙස්ට් තරඟ වලට යවුවා. සමහර ක්‍රීඩකයෝ අපි එක් දින තරඟ මේ තරඟ වලට යවුවා. එතකොට 24 දෙනාම chance එකක් හම්බුණා. එතනින් තමයි වෙස්ට් ඉන්ඩීස් ටූර් යනකොට ඊට පස්සේ මම හිතන්නේ මම පූණුකරු සහ ජේෂ මේ කමිටු සමාජිකයන් හිතාගත්තා මේක ගන්න තමයි අපි ඉදිරියට අරන් යන්න ඕන කණ්ඩායම කියලා. ඉතින් ප්‍රොසෙස් එක ගත්තොත් මම හිතන්නේ ප්‍රොසෙස් එකක් අපිට තිබ්බා. සුපර් ෆෝර් තරගාවලිය ගහලා හොඳම උදාහරණය අහන් වික්‍රමසිංහ. අහන් මම හිතන්නේ අපේ පාකිස්තාන් කංචාරේදී හිටියේ නෑ. මේ සුපර් ෆෝර් ටෝර්නමන්ට් එකේදී ප්‍රොවින්ෂල් ගහපු දෙවනි මම හිතන්නේ දෙවනි හය ස්කෝර් අහන් කොළඹ ටීම් එකට ගැව්වා. ඉතින් එතනින් එයා හොඳට කරපු නිසා කෙලින්ම එයාව ඒෂියා කප් එකට. ඔය නම ගැන කතා කරද්දී ඒ නම සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවානේ. විශේෂයෙන්ම මේ තරගාවලියේ ඔබ කතා කරන අහන් වික්‍රමසිංහ කියන ක්‍රීඩකයා ගැන. ඉතින් බොහෝ අය අහන ප්‍රශ්නයක් තමයි අනික එක පළාත් තරගාවලියෙත් ඔබ කිව්වා හොඳින් ලකුණු ලබා ගත කියලා. නමුත් එක ප්‍රථම පෙළේ, ඒ කියන්නේ පළමු පෙළේ නැත්නම් ඉදිරි පෙළේ පිතිකරුවෙක් හැටියට එක තරගයකදී ඔහුව නම්බර 8 පිතිකරුවා හැටියට පාවිච්චි කරා. ඉතින් ඒක ගැන ඔබ විග්‍රහ කරොත් ඔබට පුළුවන් ද විග්‍රහ කරන්න? මම මෙච්චරයි මම කල්පනා කරු වශයෙන් රොෂාන් මට කියන්න පුළුවන් ඒකට. ඒක ටැක්ටිකල් මූව් එකක්. මම හිතන්නේ ඒක හොඳම එකට උදාහරණේ හොඳට උත්තර දෙන්න පුළුවන් පුහුණු කරුට. ඒ වෙලාවේ ඔහු තීරණය කරලා තමයි නම්බර 8 යවුවේ. මට අභ්‍යන්තර වෙන දේවල් මට ඇත්තටම කියන්න අමාරුයි. අපි සාකච්ඡා වෙන්නේ නැහැ ග්‍රවුන්ඩ් මේ තරගයක් මැදදී. ඒක කෝචින් ස්ටාෆ් එකතුලා කරන දෙයක්. ඒකට මම ඉන්වෝල් වෙන්නේ නැහැ. ඒක මට ඒක කරන්න බෑ. ඉතින් මම දන්නවා කෝස්ට ප්ලෑන් එක තිබ්බා ඔව නම්බර 8 යව්වේ ඇයි කියන එක. අනිත් එක කොහොමත් අහන් දිගටම බැට් කරේ රොෂාන් නම්බර 4 තරඟ මම හිතන්නේ ඒෂියා කප් එකේ තරගයක්ද කොයිද නම්බර 4 බැට් කරා. බට් දිගටම බැට් කරේ නම්බර 5 සිට නම්බර 7 දක්වා තමයි ඌගේ ස්ථාන රැඳින්නේ. ඔව් මම හිතන්නේ එංගලන්ත වෙස් ඉන්ඩිස් සංචාරයේදී දෙවෙනි තරඟ එංගලන්තේ සමග මට මතකයි 70ක්ද කොයිද ගැව්වා නම්බර 4 ගිහිල්ලා. හතර ගිහිලා ඌගේ මම දකින්නේ ටොප් 3 නෙමෙයි. ඔහුව මම අහන්න මම දකින්නේ නම්බර 4 සිට
පල්ලයට මට තේරෙනවා අමේ නුම් පිටිකරුවෙක් වශයෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් නුඹරට ගහන එක හැබැයි මට උත්තරයක් දෙන්න පුළුවන් මෙච්චරයි ඒකට ඒක කෝච්ගේ ටැක්ටිකල් මූව් එකක් කියලා තමයි මට කියන්න පුළුවන් ඉතින් ඕගෙන කතා කරොත් මං හිතන්නේ ලොකු දුරක් ආවා මේ නේෂන් කප් එකේත් හොඳට පිටිහරණිය එදුනා ඒ වගේම බංග්ලාදේශ ස්ටුවර් එක යන්න බැරිනවා යම්කිසි හේතු මත වෙස්ටිනි ස්ටුවර් එකෙත් ඔහු යම්කිසි මට්ටමක හොඳ ෆෝම් එකක හිටියා ඒ වගේම මේ ලෝකුසලානේ තරගාවලියේදී පළවෙනි පුහුණු තරගයේ සෙල්ලම් කරා ඒකෙත් මම හිතන්නේ ලකුණු 25ක් 30ක් විතර ලබා ගත්තා සවුත් ආෆ්‍රිකා සමග සෙකන්ඩ් මැච් එක පකිස්තාන් සමග ෆේල් වුණා ඊට පස්සේ ෆස්ට් ඉන්දියන් මැච් එක එනකොට පිටිකරුන් 6 දෙනයි ගැව්වේ 8 දෙනෙක් හිටියා ස්කොඩ් එකේ ඒ 6ට යත එරුන්නේ නැහැ මේක ටැක්ටිකල් මූව් එකක් කෝච්ලා කෝච් සමහ සීනියර් සෙලෙක්ට් ගත්ත මූව් එකක් ඉතින් ඉන්පසු ඔහු අපි ඔහු එකලන් ගෙන්නුවා මේ නවසීලන්ත කණ්ඩායම තරගයේදී ඔව් මම හිතන්නේ හොඳම මම දැකපු දෙකලා තියෙන අන්නයින් එකට හොඳ මිනිමක් සෙල්ලම් කරා ලකුණු 70ක් ගාලා මම කිව්වා 120ට 6ක් තිබිලා 240ක් ගහන් මම හිතන්නේ මම දැක්ක one of the best knocks ආන් විශ්ේ. ඒතකොට දැන් තව දෙයක් තමයි මේ දකුණු අප්‍රිකාවේ වේගපන්දු යවන්නට උචිත තනතිරුනේ තියෙන්නේ. දැන් තිබුණා වූ එක චෝදනාවක්. ඒ කියන්නේ අදහස. මම චෝදනාවක් කියන්න කැමති නෑ. නෝ ඒක අදහස් බොහෝ අය ප්‍රකාශ කරා. වේගපන්දු යවන්නන් එක තරගයකදී කියන්නේ පළමු පෙළේ ඉදිරි පෙළ වේගපන්දු යවන්නන් එක්කෙනයි ක්‍රීඩා කරේ මෙවැනි තනතිරුවල තුන් ඉරියව්වෙන්ම කැපිපෙන ක්‍රීඩකයන් තමයි පාවිච්චි කරේ ඉතින් එවිට අදහස් යොමු කරනවා එහෙනම් මෙහෙම කරන්න තිබුණා එහෙම කරන්න තිබුණා නොඒකයි නොඒක අදහස් ප්‍රකාශ කරනවා නමුත් ඔබේ පැත්තෙන් කණ්ඩායම් පැත්තෙන් බැලුවොත් මෙවැනි තනතිරුවල මොකද්ද අදහස මොකද්ද තින්කින් එක කියලා මං ඇහුවොත් එක ෆාස්ට් බෝලකින් එක වේගපන්දු යවන්නේ ගසන් ඒක විශේෂයෙන්ම එක තරගයකදී මං හිතන්නේ ඒක වුණා ඔව් ඒක වුණා ඒක නවසීලන්ත කණ්ඩායමේ නවසීලන්ත තරගයේදී දිල්සන් මොර්සන්ගේ පමණයි ක්‍රීඩා කරේ ඒත් අවතරව දඟපන් 3 දෙනයි බැට්ස්මන් නවත් පරිණිතාන්තම අනිත් පන්දු ආර 10 දැම්මේ ඉතින් මම දකින්න පැත්තකින් ටැක්ටිකල් පැත්ත මට කතා කරන්න බෑ ඒක පුළුවන් කෝචින් ස්ටාෆ් පැත්තක් මම දකින්න පැත්ත තමයි මට තේරෙනවා ඒක උනේ කියලා ඒකත් අපි බටිරින්දු කොද්දේව තරංගාවලිය රොෂාන් අපි දිගටම සෙල්ලම් කරේ මේක මේ දඟපන් දෙන 3 දෙනෙක් එක්ක ඒ දඟපන් 3 දෙනා හොඳරම කරා ද විසිනි ස්ටෝරේ අපි දිනන්නේ එක හේතුවක් එක සාධකයක් දඟපන් 3 දෙනා ඉතින් ඒකම තමයි කන්ටිනියු වුනේ ඉන්දියන් තරගයේ සෙල්ලම් කරන්නේ නැහැ තුන්දෙනාම මම හිතන විදිහට ඉන්දියන් කණ්ඩායම පිටිකරුව දඟපන් දෙන හොඳට පාර දෙන්න නිසා ඒ තරගයේ පමණක් වේගවන්ත තුන්දෙනෙක් සෙල්ලම් කරා. හැබැයි නවසීලන්ත තරගයේදී මට තේරෙන විදිහට අපි කරේ ඇවිල්ලා නවසීලන්ත සාමාන්‍යයෙන් ස්පින් එකට එච්චර මේ සෙල්ලම් කරන්නේ නැති නිසා තමයි ඒක උනේ. ඊට අමතරව මම හිතන්නේ පිටිකරු වැඩි කළ කෙනෙක් වැඩි කරාම පිටිකරු 7 දෙනෙක් වුණාම එක වේග පන්දුවක් එළිය තියන්න වුණා ඒ අවස්ථාවේදී මම වේලපයින් කිව්වා වගේ එම තරඟේ අපි හිතුවට වඩා දඟ පන්දුවක් යන අපිට ඒ රිසල්ට් එක අපිට ගණන් දුන්නේ නැහැ ගණන් දුන්නේ නැහැ ඒ විශේෂයකට එකක් එකලම් මම හිතන්නේ අවසන් කරන හොඳටම ශ්‍රී ලංකාවේ ස්පින් එකට හොඳටම අපි එකේව වර්ක් කළා හොඳටම පිටිහරි මේ දුනා ඊට අමතරව අපේ පන්දුවන් එච්චර හොඳට බෝල් කරේ නැහැ හොඳයි ශ්‍රී ලංකාවේ 19න් 15 ලෝකුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරම් හොඳින් ක්‍රීඩා නොකිරීම තමයි අද දවසේදී අපේ මාතෘකාවට හේතු. අපි ජෙහන් මුබාරක් සමග ගිය සතියේ කතා කරා. මේ සතියේ අපි ඒ කණ්ඩායමේ කල්මනාකරුත් සමග කතා කරමින් සිටිනවා. ජෙහන් ප්‍රකාශ කෙරුවා තව අදහසක්. ඔහු කිව්වා ඇටිටියුඩ් එක ප්‍රශ්නයක්. ඔහු කිව්වා අද ක්‍රීඩකයන්ට හැමදේම බොහොම ලේසියෙන් ලැබෙනවා. ඔහු දන්න සමහර ක්‍රීඩකයෝ බස් එකක තාම ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ එවැනි ජීවිතයක් ගත කරන්නේ කිසිම දෙයක අගයක් තේරෙන්නේ නැහැ. ඒ වගේම සෝෂල් මීඩියා එක සමහර විට ට්‍රේන් වෙද්දී ෆොටෝග්‍රාෆ් එකක් දානවා. එක විකට් එකක් අරගෙන ෆොටෝග්‍රාෆ් එකක් දානවා. ඒ විතර මිනිස්සු ලයික් කරනවා. ඉතින් මෙවැනි ජීවිතයක් ගත කරන්නේ අද තරුණයෝ. ඉතින් මේක ඒ කියන්නේ ඔවුන්ගේ ආකල්පය විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. ඉතින් මේක ගැන ඔබේ අදහස මම අහන්න ඕනේ. නමුත් අපි ඉස්සෙල්ලා ජෙහන් මොකද කියන්නේ කියලා පොඩ්ඩක් අහලා බලමු. ඔබ කොච්චර මේකට එකඟ වෙනවද? ඔබ මේකට තව පොඩ්ඩක් එකතු කරන්න කැමතිද කියලා? මොන ක්ලබ් එකකට ගියත් ප්ලේයර් කෙනෙක් ෆේල් වෙලා එළිය ඉන්න ලෑස්ති නැහැ. ඒ කියන්නේ යා ඔහුගේ ස්ථානයට මහන්සි වෙලා ෆයිට් කරලා ක්‍රීඩා කරන්න ඔහු ලෑස්ති නැහැ. ඒ ඇටිටියුඩ් එකම තමයි මැදට ගියාම තමන්ගේ ලකුණු වලට මහන්සි වෙලා ෆයිට් කරලා ලකුණු ගන්න ලෑස්ති නැහැ. එතකොට අමාරු බෝල කෙනෙක් ආවම හරි අමාරු සිටුේෂන් එකක් ආවම විකට් එක විසිකෙලා ඇවිල්ලා කියනවා නෑ එක බෝල කැපුණා නැත්තම් බෝලේ ස්විං වුණා නැත්තම් අපරාධේ පාර මට ගහන්න තිබ්බ. ඔව් බෝලේ පැන්න. පාර ගහන්න තිබ්බ. ඔක්කොටම පාරවල් ගහන්න පුළුවන්. හැබැයි පාරවල් ඇතුළත ඩිෆෙන්ස් එකක්
පෝලේ අතරීමක් ඔවුන්ගේ ක්‍රීඩාව ඇතුළත නැහැ. එකට කාරණා කීපයක් තියෙනවා. තරුණ ළමයින්ට, යෝන් ළමයින්ට මූලිකම හේතුව මම දකින්නේ මේ සෝෂල් මීඩියා. එතනදී හැම එක්කෙනාම තමන් හොඳයි, මම හරි කියන ඒක එළියට දාන්න හරි ලේසි. ජිම් එකකට ගිහිල්ලා සෙල්ෆි එකක් කරන් දාන්න පුළුවන්, මම දැන් මහන්සියලා වැඩ කරනවා කියලා. නැත්තම් ලකුණු 50ක් ගහලා, නැත්තම් අපේ TV programs දරන එක එක programs වල query pay particle එකක් ගියාම ඒක Facebook එකේ හරි Instagram එකේ දාලා කියනවා ලකුණු 50ක් ගහව 100ක් ගහව. එක wicket එකක් ගත්තත් සමහර විට ඒ wicket එකේ ගත්ත එකේ පින්තූරය දාලා දානවා මහන්සි වෙලා ලබාගත් දෙයක් කියලා. යෝන් ළමයෙක්ට හැමතිස්සම හිතෙනවා මම හොඳයි කියන එක. ඒක ඇත්ත තත්ත්වෙ නෙමෙයි. මොකද යෝන් ට්‍රේඩ් එකේ හැමතිස්සම හැමදාම මහන්සි වෙන්න ඕනේ. ඒතරේ මහන්සි වෙන්නේ ප්‍රමාණය අඩු වෙනවා. මොකද එළියෙන් උත් ඊට පස්සේ ඒවට like කරනවා, share කරනවා, well done කියනවා, comments දානවා. නියමයි, ඔහොම ලංකාවට ගහන්න පුළුවන්. එහෙම යන්නේ කියලා ඇත්තට එතකොට ඉස්කෝලෙන් එලියට එද්දි ලංකාවට ගහලා ඉවරයි. ඒ වගේම මම හිතන්නේ දෙමෝපියන්ගේ පැත්තෙන් උත් වගකීමක් තියෙනවා. අපි හැමතිස්සෙම බලන්නේ, මොකද මමත් පියෙක් හැටියට ළමයට බලන්නේ දෙන්න. එයාට සැප පහසුකම් වැඩි වෙන තරමට අපිට හිතෙනවා අපිට අපි අපේ ළමයින් ඉදිරියේ තියෙන බාධක අපි අයින් කරොත් ඔහුට ඉදිරි ගමනේ යන්න ලේසි වෙයි කියලා. හැබැයි එතන නෙමෙයි තියෙන්නේ. ඇත්ත කතාව, මොකද ජීවිතේ බාධක තියෙනවා. ක්‍රිකට් ගහන්න ගියාම බාධක තියෙනවා. අපිට ඒ බාධක පාලනය කරන්න බෑ. පොඩ්ඩක් සංවේදීව තරහ කිල්ල වගේ කතා කරන්නේ ජෙහන් මුබාරක්. මං හිතන්නේ ඔහුටත් දැනිලා මේ 19 පහල ලොකු සාන තරගාවලියේ ක්‍රීඩා කිරීම ගැන. නමුත් ඒ සංවේදීකම පැත්තකට දැම්මොත් මම හිතනවා ඔහු කිව්ව දේවල් ගොඩක් වැදගත් තොරතුරු තිබුණා. මා මුලින්ම කියන්නුනේ ජෙහන් මං දැක්කම තරහ කිල්ල සමතරයි. මේ මං හිතන්නේ අපි ඒ ගැන කතා කරලා ජොෂාන් මං හිතන්නේ 100%ක් එක වෙනවා. ඊට අමතරව මම තව ඇඩ් කරන්න කැමතියි ඔයාලට. මේ සෝෂල් මීඩියාක විශේෂයෙන් 19 පාල කණ්ඩායම විතරක් නෙමෙයි. ඔව්. ඒක හැමෝටම බලපාලා තියෙනවා. අපි දැන් මම ලංකාවට ගහලා ඉවරුනේ 2016. ඒකට කලින් සෝෂල් මීඩියා ආපු කාලෙත් මම දැන් මතක නැහැ කොමරි. අපි මං කතා කරු මම ගහපු කාලේ. මං පීක් එක ගන්න කාලේ අපිට කිසිම සෝෂල් මීඩියාක් තිබෙන්නේ නැහැ. අපි එපිට යෙදෙන්න වෙලාවක් නැහැ. එතකොට අපි මොකද්ද වෙන්නේ? අපි අතරේ අපි ඉන්න වෙලාව වැඩි. ඒ කියන්නේ අපි කණ්ඩායම තරගයක් කිවිලා තරගයක් කතා තරගය ගැන කතා වෙනවා. අපි එකට වෙලාවල ඩෙසි රූම් එකේද ගොඩක් වෙලා කතා කරන් ඉන්නවා. ඒක ජාතික කණ්ඩායම විතරක් නෙමෙයි. ෆස්ට් ක්ලාස් ටීම් එකෙත් වෙනවා, ප්‍රොවින්ෂල් ටීම් එකෙත් ඕක වෙනවා. ඒ කියන්නේ අපි අතරේ තියෙන බැඳීම වැඩි. ඔය ප්‍රශ්නේ සෝෂල් මීඩියා ප්‍රශ්නේ මහින්ද රෝෂාන් අපි පළවෙනි පෙළේ කණ්ඩායම ඉඳලා මේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එකේ ඔක්කොමඩම ඕක තියෙනවා. ඒකෝ දැන් තරඟ මම හිතන ක්ලබ් මැච් එකක් හෝ වේවා ඕන තරඟයක් කිවුරුනාම මම හිතන්නේ වාත් එකඟ වෙයි මාත් එක්ක ඉන් ෆස්ට් ක්ලාස් කර ඉන්වෝල්ව් වෙන රෝෂාන් කොච්චර ලාවක් මැච් එකක් කියලා ඩ්‍රෙසින් රූම් එකේ ඉන්නවද කතා කර කර ෆෝන් එක දිහා බලන්න ෆෝන් එකේ ඉන්නේ. ඒක මම දැන් ෆස්ට් ක්ලාස් මම ඉවර කරේ 2018 මම ඉවර කරේ. එතකොට ඔය ෆයිරස් එක තිබ්බා රයිට්. මම නායකයලා ඉන්නකොට මම සමහරට කණ්ඩායම් මම ෆෝන්ස් බෑන් කරනවා. ඒකත් අපේ අර ප්ලේස් එක ඇතුලේ තියෙන බැඳීම අඩු වෙන එක සාධකයක්. ඕක මම හිතන්නේ ඕක දානම් පාල කණ්ඩායම විතර නෙමෙයි රෝෂන්, ඕක දිගටම තියෙනවා සෝෂල් මීඩියාගෙන් ප්‍රශ්න. ඒකත් අපේ ලංකාව වෙන දෙයක් තමයි. ඕන ප්ලේ කෙනෙක් සෙල්ලම් කරන්න නැතිකොට මඩ පාරවල් වදිනකොට අපේ ප්ලේයර්ලා ගොඩක් ඒ විදිහ බලනවා. මානසිකව තමන් එළියෙන් පෙන්නුවත් නෑ මම ස්ට්‍රොง ඒවන් ගණන් ගන්නයි කියලා අතුලේ ඒව වැඩ කරනවා. විශේෂයෙන් සෙල්ලම් කරන කීඩකයෝ අනිවාර්යෙන් රිටයර් වෙච්ච ප්ලේයර්ස්ට ඒක අදාළ වෙන්නේ නැහැ. හැබැයි සෙල්ලම් කරන කීඩකයෝ මම හිතන්නේ මගේ මම ඒගලන්ට ඇඩ්වයිස් එකක් දුන්නොත් මම හිතන්නේ හොඳම දේ සෙල්ලම් කරන කාලේ උතරින් අයින් වෙලා ඉන්නේ හොඳයි. ඒකත් ඒක අපි දන්නේම නැතුව නෙගටිව් එනර්ජි එකක් ඇඟට එනවා. ඒ එනර්ජි එක අපි ක්‍රියේට් කරන අපි මම හිතන්නේ අපි පුළුවන් තරම් ඈත්තලනේ. මම දන්නවා අපි ගහපු කාලේ ජේෂ කෙටික මම නම් කියන්න නැතුව කිව්වොත් ගොඩක් කාලේ ඒගලන් පත්‍ර කියවන්නෙත් නැහැ. ඒක සමහර ගමන් දන්නවා සමහර හොඳට කරන්නේ නැතිකොට මැච් පරදුනාම පත්‍රෙන් තමයි ඒ කාලේ අපිට මේ ක්‍රිටිසයිස් වෙන්නේ. ඉතින් ඒ කාලේ පත්‍ර කියවන්නේ නැහැ. දැන් වෙලා තියෙන පත්‍රයට වඩා සෝෂල් මීඩියා එකට ඉන්න ඉන්වෝල්වමන්ට් එක වැඩි. මම ඉදින් දෙන ඇඩ්වයිස් එක තමයි දහනම් පාල කණ්ඩායම විතරක් නෙමෙයි ගහන ක්‍රිකට් ගහන සම්මුතියටම තමන් ප්‍රොෆෙෂනල් ක්‍රිකට් එකක් ගහනවා නම් වෘත්තීය වශයෙන් ගහනවා නම් අනිවාර්යයෙන් මේ සෝෂල් මීඩියාම් පොඩක් ඈත් වෙලා තමන්ගේ ගේම් එක ගැන කන්සන්ට් වෙන්න. එතකොට තමන් දන්නේම නැතුව තමන් ගේම් එකට පොඩක් ඉන්වෝල්ව වෙනවා. මම කියන්නේ ඉන්වෝල්වමන්ට් අඩුයි කියලා. හැබැයි තව පොඩ්ඩක් 5% එකක් වැඩි වෙයි අපි සෝෂල් මීඩියා පොඩ්ඩක් අයින් වෙලා and dressing room වල තියෙන වෙලාවල් අපි එකෙකාට එකෙකෙනාට කතා කරන ක්‍රිකට් ගැන කතා කරන දේවල් වැඩි වෙලා අපි අදහස් තව ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් කියලා මම කියන්නේ. ඒක තව දෙයක් කිව්වා. උ ළමයින්ට ගොඩක් දේවල් දෙනවා. දෙමව්පියෝ බලාගෙන ඉන්නවා දෙන්න උන් හිතනවා උන් හොඳක් කරන්න කියලා. මේක
කොහොම දකින්න ඒ තුලින් අර ළමයාගේ ජීවිතේ ගොඩක් පහසු කරලා ඔහු සමහර දේවල් වල වටිනාකම දන්නේ නැහැ ජහන් කිව්වේ එම නිසා කඩුල්ල පවා පූජා කරලා ඇවිල්ලා ඔහු කඩුල්ල පවා ඔහුට ඒ තරම් වටින්නේ නැහැ කියලා. මම හිතන්නේ එක්තරා මට්ටමකට මම ඒකට එකඟ වෙනවා. සමන් දැකලා තියෙනවා ගොඩක් ක්‍රීඩකයෝ අර ජයන් මම කිව්ව බස් එකේවත් ගිය නැහැ. ඉතින් ඒ ඉන්නවා. හැබැයි මම දන්න ක්‍රීඩකද මම මගේ අතීතය ගත්තොත් මම ගොඩක් දේ පයින් යන්නේ. බස් එක යන්නේ නැහැ. ඒක බස් එක යන්නත් අපිට අමාරුකමක් ඒ වගේ පයින් යන්න කැමති ඉඳන්නේ. බස් එක යන්න බැරි හින්දා නෙමෙයිනේ. දැන් වෙලා තියෙන විශාල තාම ඉවයි ක්‍රිකේ ඉන්නවා. ඒක නෙමෙයි. මම දැන් දානම්පාල කණ්ඩායම මම කල්පනා කරුනේ මම දැන් ප්ලේයර් 200ක් විතර පමණ මම වැඩ කරා. ඉතින් ගොඩක් ඒ වගේ සිටුේෂන් තියෙන ගොඩක් කවුසේෂන් ළමයි ඉන්නවා. හැබැයි ඔවුන්ගේ අර ජෙහන් කිව්වාගේ ඔවුන්ගේ ගොඩක් අර කොළඹ විශේෂයෙන් කොළඹ සහ අවට ඉන්න ක්‍රීඩකයන්ගේ වෙනසක් තියෙනවා රොෂාන් ලයිෆ් ස්ටයිල් එකේ. ඉතින් ඒක මං හිතන්නේ ඒකට දෙමව්පියන්ට දැන් මමත් දෙමව්පියෙක් මම වුණත් අර්ජයන් කිව්වගේ ඇත්තටම මගේ ළමයින්ටත් මම පුළුවන් තරම් දෙන්න පුළුවන් උත්සාහ කරනවා. අපි දෙන එක නැචරල් ඉන්ස්ටින්ක්ට් එකක්. හැබැයි මම දෙමව්පියෙක් වශයෙන් මම ළමයින්ට කරන දේ මම සෑහෙන මට්ටමකට තමයි කරන්නේ. ඊට වැඩිය කරන්න මම කැමති මගේ ළමයින්ට යම් කිසි දෙයක අගේ තේරන්න. අගේ තියන්න. ඉතින් ඒ වගේ ඉදිරියට එන ක්‍රීඩකයන්ටත් දෙමව්පියන්ට මම අවවාදයක් මේ ඇඩ්වයිස් එකක් දෙනවා නම් මම කියන්නේ සෑම දෙයක්ම ඔක්කොම අර ජෙහන් කිව්වාගේ සෑම දෙයක්ම දෙන්න එපා. ඒගලන්ටත් පොඩ්ඩක් අර අපි සිංහලෙන් කියනවා කට්ටක් අවන්න ඕනේ කියලා. ඉතින් ඒ తත්තර තිබ්බොත් හොඳයි කියලා මම හිතනවා. එතකොට තමයි ඒගලන් දන්නේ අර ඕන දෙයක අගයක් තියෙනවා තමන් ඒකට වර්ක් කරන්න ඕනේ වර්ක් කරන්න තමයි තමන්ට ඒක ලැබෙන්නේ කියන්නේ. හොඳයි අපි දැන් මම හිතන්නේ අපිට කාලේ ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් අවසාන වශයෙන් ඔබෙන් මම එක ප්‍රශ්නයක් අහන්න. ඔබ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දීප්තිමත් ක්‍රීඩකයෙක් ඒක අපි දන්නවා. මම අපිට වෙලා නැහැ ඔබගේ ක්‍රිකට් ගැන කතා කරන්න. අපි ඒක වෙන දවසක් කරමු. නමුත් 19 පහළ හිටියා වූ නායකයෙක් ලෝකුසලානයකට සම්බන්ධ වුණා වූ ලෝකුසලාන තරගාවලියක සහභාගී වුණා වූ ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරලා ජයග්‍රහණ රාශියක් ලබා දුන්න ක්‍රීඩකයෙක්. ඔබට කොතරම් දැනෙනවද මේක? ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා කණ්ඩායම අද සිටින තත්ත්වය විශේෂයෙන්ම 19 පහළ කණ්ඩායම. මොකද අපි මම ජෙහන්ට මේ ප්‍රශ්නේ ජෙහන්ගේ මේ ඉස්සලත් ඇහුවා. ඒ කාලේ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම තමයි හොඳම කණ්ඩායම ලෝකේ. හැබැයි සෑම කණ්ඩායමක්ම ලංකාවට આવුත් පරාජය වෙනවා. නමුත් අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම දෙයක් දිනන්නේ නැහැ 19 පහළ විශේෂයෙන්ම ලෝකතලයේ. ඉතින් ඔබ ඒ ස්ථානයේ සිට පැමිණි ක්‍රීඩකයෙක්, ජාතික කණ්ඩායමට ක්‍රීඩා කෙරූ ක්‍රීඩකයෙක්, කොහොමද මේක දකින්නේ සහ ඔබට අනාගතේ කොහොමද පේන්නේ? මං හිතන්නේ පාසල් ක්‍රිකට් රොෂාන් අපිට ස්ටෑන්ඩඩ් අපි දැන් ඉස්සර කියනවා අපේ ලංකාවේ තමයි හොඳම ලෝකේ ගත්තොත් අන්ඩර් 19 ස්ටෑන්ඩඩ් තියෙන. මං හිතන්නේ ඒක ඕන එකනේ පිළිගන්නවා. මමුණත් පිළිගන්නවා. ඒකත් මම හිතන්නේ අවසන් වශයෙන් පාසල් මට්ටමේ ඉඳලා එකම මං හිතන්නේ මට පස්සේ මම හිතන අවිෂ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකරා ඉස්කෝලෙන් එකපාර ඇවිල්ලා ඊට පස්සේ අපි දකින්නේ මෑතකදී මම දකින්නේ කෙලින්ම ක්‍රීඩකයෙක් දානම්පාල ගහලා නැෂනල් සෙටප් එකේ නේක ඒකත් ඩිෆරන්ට් එක ලොකුයි ෆස්ට් ක්ලාස් සෝරි අන්ඩර් 19 ස්ටෑන්ඩඩ් එක සහ ජාතික කණ්ඩායම ස්ටෑන්ඩඩ්. ඉතින් අපි පුළුවන් තරම් ඒ ගැප් එක අඩු කරගන්න ඕනේ විශේෂයෙන් නම්බර 1. ඊට අමතරව ඉදිරි ගමනේදී අපි බලන්න ඕන දෙයක් තමයි අපි ඊළඟ වර්ල්ඩ් කප් එක ගන්න කොයිද, ප්‍රිපරේෂන් හදාගන්න කොහොමද. එතකොට මේ තරංගා ලෝක උසන් තරංගාවලී අපිට වැරදි ස්ථාන තියෙනවා ගොඩක්. ඒව විශ්ලේෂණය කළා, ඒව හදාගෙන ඉදිරියට එන අවුරුදානම්පාල කණ්ඩායම ස්කොඩ් එන කට්ටියට ඒ විශ්ලේෂණ ඒගලන්ට දන්වන්න ඕනේ වෙලපයි. දන්නලා ඉන්න පුහුණුකරුවන් කවුරු හෝ වේවා ඒගලන් මම හිතන්නේ ඒගලන් කරන්න ඕනේ ලොකුම හෝම්වර්ක් එක තමයි ඒගලන්ට කියන්න ඕනේ ක්‍රීඩකයන්ට මේ දේවල් වුණා ගීපාර් වර්ල්ඩ් කප් එකේ මේ නිසා තමයි පරදින් ලොකුම හේතුව. ඒ නිසා අපි මේක අපි බ්‍රෂ් අප් කරලා පුළුවන් තරම් මේක හදාගන්න බලන්න ඕනේ. ඒක ටැලන්ට් එක සහ ඇබිලිටි එක අතින් ශ්‍රී ලංකාවට අපි බ්ලෙස්ඩ්. අපිට ඉන්න රොෂාන් සැහන් ගොඩක් ඉන්නවා. ඒක දැන් 19 අපි සිලෙක්ෂන් කෙනේ සිලෙක්ට් කෙනේ වශයෙන් ජූනියර් සිලෙක්ටර්ත් එක්ක අපි තෝරද්දි අපි දැක්ක ගොඩක් ප්ලේයර්ලා. අන්තිම දානම්පාල තෝරනවා කියන්නේ රොෂාන් ලොකුම අමාරුකම ඕක. ජාතික කණ්ඩායම තෝරනවා කියන්නේ දානම්පාල හොයනවා කියන්නේ අපිට එච්චර ගොඩක් ප්ලේස්ලා ඉන්න මම මුලින් කිව්වා වගේ. අපි සුපර් 4 එක ගහනකොට අපිට හිටියා ගොඩක් ප්ලේයර්. අපි අපිට නැරෝ ඩවුන් කරලා අපි ජූනියර් සිලෙක්ට්ල වශයෙන් තමයි අපි අපේ නොමිනේෂන් එක බාර දෙන්නේ නැෂනල් සිලෙක්ට්. ඊට පස්සේ ඔහුන් ටේක් ඕ කරලා අපේ ඔපිනියන් අරගෙන තමයි සමහර ඔපිනියන් ගන්න ඔපිනියන් නොගත්ත වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ඒකලන් දිගටම කරන් යනවා. ඉතින් මේ වැරදි ටික අපි ඉස්සරහ හදාගන්න ඕන එකක් අපි වැරදි වලින් ඉගෙන ගන්න ඕනේ. අපි ඒ ගැනම කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. අපි ඉදිරියට යන්න ඕනේ ගොඩක්. මම හිතන්නේ මම අපි ලෝකසන ගිහලා ඊට පස්සේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වුණා. ප්‍රශ්න නැහැ. අපි ඉන්නේ
අපි සත්‍ය කතා කරන්න ඔල්ලක් බයනය කතා කරන්න කියන්න ඕනද කියන්න ඕන අපි කෙලින්ම මම දකින දේ ඒ පැත්ත අපි ඒක හදාගත්ත නැත්තම් අපි මෙතනම තමයි ඉන්නේ. අපේ ක්‍රිකට් වැටලා නැහැ. අපිට හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි අපි අපේ මිස්ටේක් රිපීට් කරන්න හොඳ නැහැ. අපි ඒක නවත්ත ගත්තම තමයි අපි කවදාද දවසක 19 පාර ඉඳලා ජාතික තත්ත්වයට එනකොට අපේ ක්‍රීඩකයෝ කන්සිස්ටන්ට්ලි perform කරලා ආයි ලංකාවේ ක්‍රිකට් තිබ්බ තැනට ආයි ගෙන්න පුළුවන් කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා. මහා බොමසුතු යපත් සමග එක්වීම ගැන ඔබේ අදහස් වලට ගොඩාක් ස්තුතියි. අපි හිතනවා ඔබේ අදහස් විශේෂයෙන්ම බලධාරීන් මේවා දිහා අහගෙන ඒ කරන්නට උණ දේවල් කරයි කියලා. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට 19 පාල කණ්ඩායම නැවතත් හොඳ තත්වයකට ඇවිල්ලා ශ්‍රී ලංකා කණ්ඩායමට අර ලෝක තලයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්නට පුළුවන් තත්වයක් උදා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු. අනිවාර්යයෙන්. ඉතින් අද දවසේදී අපත් සමග ශ්‍රී ලංකාවේ 19 පහළ කණ්ඩායමේ කළමනාකරු ෆාවිස් මහරූෆ් ඇතරම ඔහු කළමනාකරු වෙන්නට ඉස්සෙල්ලා මම කිව්වා දීප්තිමත් ක්‍රීඩකෙක්. ඔහු තමයි අපත් සමග එක්ුණේ. ඔහුගේ වැදගත් අදහස් අපි ඔහුගේ අදහස් ඇත්තටම විමසුවේ මොකද අපට දැනගන්නට අවශ්‍යයි කොහේද මේ ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුනේ. අපි විවේචනයක් නොවේ කරන්නේ අපි උත්සාහ කරනවා මේ තුලින් හෝ හැකිනම් ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් ඉදිරියට රැගෙන ඒමට අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් අද දවසේදී අපි ස්ට්‍රේට් ඩ්‍රයිව් වැඩසටහන අවසන් කරනවා. ඉතින් නැවත වතාවක් ලබන සෙනසුරාදා අපි ඔබත් සමග එක් වෙනවා. එතෙක් ඔබ සියලු දෙනාටම සුභ රාත්‍රියක්.